නක් අද රටේ පවතින වාතාවරණය විශේෂයෙන්ම නීති රාමුව තුල ක්‍රියාත්මක කිරීම ගැන ලොකු අභියෝග තිබෙනවා. අපි ඒක අද පාර්ලිමේන්තුවේ වාද විවාද කරනවා විශේෂයෙන්ම 20/20 අයවැය නොතියා රජයේ ආදායම් වියදම් ඒ වගේම ණය ගැනීම පිළිබඳව. නමුත් අද මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අංශයෙන් නෙමෙයි. එතකොට අපි දන්නවා මේ සාක්ෂිකරුවන්ව අපි ආරක්ෂා කළ යුතුයි කියලා. අර මාකන්දරේ මද්දුෂ් ඝාතනය කළා. දැන් මාකන්දරේ මද්දුෂ් මේ රට ගෙනාවේ 2019 මැයි මාසේ තමයි මේ රට ගෙනාවේ. ඒක මං හිතන්නේ ලංකාවේ පොලිසියයි ලංකාවේ CID එකයි බොහෝම ළඟින් ජාත්‍යන්තර පොලිසිය එක්ක ක්‍රියාත්මක කරලා ඒ ඩුබායි වල ඉඳලා ඔහුව මේ රට ගෙනාවා. මේ මාකන්දුරේ මදුෂ් කියන පුද්ගලයා ජාවාරංකාරයෙක් කෙනම කුඩු ව්‍යාපාරයට සම්බන්ධයි එක එක දේවල් කරලා තියෙනවා. අපි ඒව එකක්වත් අනුමත කරන්නේ නැහැ. ඒව කරු මිනිස්සු අනිවාර්යෙන්ම දඩුවම් කරන්නට ඕනේ. හැබැයි අපි හැමතිස්සෙම අපි කියනවා දඩුවම් කරන්න ඕනේ අධිකරණය හරහායි දඩුවම් කරන්නට ඕනේ. අධිකරණය හරහාම තමයි කරන්න ඕනේ. මේ හිතූප පාලියට ඕවා කරන්න බෑ. ඉතින් ඔහුට දඩුවම් කරන්නම ඕනේ. නමුත් අපිට දැන් සැකයක් ඇති වෙනවා 2019 මැයි මාසයේ ඉඳලා ඒ පුද්ගලයා අත්අඩංගුවේ ඉඳලා තියෙනවනම් 2019 මැයි මාසයේ ඉඳලා එහෙනම් කොහොමද ඒ අපි මං අහගෙන හිටියා පොලිසිය උසස් නිලධාරි කෙනෙක් කියනවා මේ පුද්ගලයා තමයි ඉහළින්ම ඉන්නේ කියලා කුඩු ව්‍යාපාරේ. යාට ඉහළින් කවුරුත් නැහැලු. යාට පහළින් ලොක්කමලා ඉන්නේ. ඉතින් එච්චර වැදගත් සාක්ෂිකාරයෙක් නම් මොකද මේ එකපාරින්ම ඔහුගේ ජීවිතය අහිමි වුණේ. ඉබේටම සැකයක් ඇති වෙනවනේ. ඉබේටම සැකයක් ඇති වෙනවා මෙතුමා දුන්න සාක්ෂි වලින් මේ රටේ දේශපාලඥ හා උසස් නිලධාරී පොලිසිය වෙන්න පුළුවන් රහස් පොලිසිය වෙන්න පුළුවන් උසස් නිලධාරී දේශපාලඥ ගේ නම් සමහරට හෙලි කරන්නට ඇති. ඉතින් මෙතුමාගේ ජීවිතය අහිමි කළපුවාම ඒවා ඔක්කොම වැළලෙනවා. ඒ සාක්ෂි ඔක්කොම නැතුව යනවා. ඒ වගේන කොහෙලා බලන්න බෑ. හැම තිස්සෙම අපි හොයාගෙන යන්න ඕනේ ඇත්තටම හොරකම වංචාව දූෂණය. ඒ වගේම නීතිය කඩ කිරීම. ඒ වගේම ජීවිත අහිමි කිරීම. ත්‍රස්තවාදය. ඇත්තටම කවුද ඒවා පිටිපස්සේ ඉන්නේ? ඒ අයට තමයි දඬුවම් කරන්නට ඕනේ. ඉතින් ඒකයි මම මේක මෙතන මතු කරන්නේ. මේක බොහොම අවාසනාවන්තයි මේ වගේ දෙයක් සිදුවීම ගැන. දැන් ඒ වගේම අපිට දකින්නට ලැබෙනවා
මේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ හිටියේ ප්‍රධාන මුලකරුවේ කියලා අර සහරාන් කියන පුද්ගලයා. ඒක මාධ්‍ය හැම තැනම තියෙනවා. ඊයේ කොලඹ telegraph.com එකේ තියෙනවා. හරිද? ඒ පුද්ගලයාගේ බිරිඳ ෆාතිමා හාදියා ඇවිල්ලා ජනාධිපති කොමිෂන් සභාවට ඔක්තෝබර් මාසේ 22 වෙනිදායි 23 වෙනිදායි සාක්ෂි දීලා තියෙනවා. ඒක සඳහන් කරනවා. මාධ්‍ය මේව සඳහන් කරලා තියෙන දේවල් මේ මම කියන්නේ අලුත් නෙවෙයි. සඳහන් කරලා කියනවා ඇවිල්ලා සාක්ෂි දුන්නා කියලා. දැන් අපි ජනාධිපති කොමිෂන් වලට ගියාම අපිට අපෙන් ඇහුවොත් අපිත් සාක්ෂි දෙනවා අපි උත්තර බඳිනවා එතන. අපි ඒක කරන්නේ ප්‍රසිද්ධේ නීතිඥ මහතුරු ඉස්සරහා පිට අනිත්‍ය ඉස්සරහා පිට ඒක කරන්නේ. නමුත් මෙතන සඳහන් වෙනවා මේ කලම ටෙලිග්‍රාෆ් එක සඳහන් වෙනවා එතුමිය උත්තර දෙනකොට එතුමිය දුන්නේ ඉන් කැමරා කියලා කියන්නේ ඒ කියන්නේ කවුරුත් නොමැතුව සාක්ෂිකාරයන් නොමැතුව ඒ වගේම නීතිඥ මහතුරු නොමැතුව වෙන්න ඇති මහජනයා නොමැතිව ඒ කියන්නේ ඒ කොමිෂන් සභාවයි කෙලින් මෙතුමියගෙන් සාක්ෂි ගන්න. එතකොට ඒකේ විස්තර කවුරුත් දන්නේ නැහැ. නමුත් ඒ වැදගත් වෙන්නට ඕනේ. මොකද බිරිඳ නම් ප්‍රධාන ත්‍රස්තවාදී මොලකරුවගේ නම් යා විස්තර දැනගෙන ඉන්න සිග්න වෙන්න පුළුවන්නේ. එතකොට ඔය සහාරාන් ඇති කරපු හරිද ඇති කරපු ඔය ත්‍රස්තවාදී කල්ලියට කවුද සල්ලි දුන්නේ? කවුද සල්ලි දුන්නේ? කවුද ඒ අයව පාවිච්චි කළේ? හරිද මේ වගේ ත්‍රස්තවාදී කල්ලි හුඟක් තැන්වල පාවිච්චි කරන වෙන රටවල් වලත් පාවිච්චි වෙනවා. සමහර ලාවට ඒ ඩබල් ඒජන්ට් ලවගේ පාවිච්චි වෙනවා. හැබැයි මේ විස්තර ඔක්කොම දෙන්නේ නැති. හරි එතකොට මේ විස්තර හරිද දීලා තිනවා නම් මේවා මේ මේවා හරහා තමයි ඇත්තටම පාස්කු ඉරුදින ප්‍රහාරයට පිටිපස්සේ හිටපු අය කවුද කියලා අපිට දැනගන්නට ඕනේ. අපිට ඇත්තටම දැනුවත් වෙන්න ඕනේ ඇත්තටම ඒ බෝම්බ කරුවන්ට උදව් කරපු අයට ඒ ඒ ඒ ඒ අයට මුඛක් හරි විදියකට ඒ අයව පාවිච්චි කරපු අයට එතන කොමිෂන් සභාවේ හුඟක් විස්තර ප්‍රසිද්ධ විස්තර තිබුණා. අර හිටපු පොලිස්පතිත් ඇවිල්ලා විස්තර දුන්නා. දීලා පොලිස්පතිය කිව්වා හිටපු පොලිස්පතිය ඇවිල්ලා එතන කියනවා ඒ ත්‍රස්තවාදීනුයි ඒ ඒ ඒ බෝම්බ කරුවන්නුයි ඒ අතරේ පොලිසිය අතරේ ටෙලිෆෝන් කෝල් එකක් තිබුණා කියලා විනාඩි ගානකට ප්‍රථමයෙන් ඒ බෝම්බ ප්‍රහාරයට ප්‍රථමයෙන්. ඉතින් මොකද්ද මෙතනින් අපි බලන්න ඕනේ? අපි බලන්න ඕනේ මේ සාක්ෂිකරුවන්ව ආරක්ෂා කරන්න මේ මේ ෆතිමා හාදියා කියන කාන්තාව එයාව තියාගෙන හිටියේ තංගල්ලේ හිරබාරේ තියාගෙන ඉඳලා ඒ මාධ්‍යෙම සඳහන් කරනවා දැන් එයාව පොළොන්නරුවේ වැලිකන්දට ගෙනියලා එයාට කොරෝනා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. සාක්ෂි දුන්නේ ඔක්තෝබර් 21 22 නොවැම්බර් මාසේ 7 වෙනිදා වෙනකොට කොරෝනා තියෙනවා කියලා. අපි පුරවැසියන් හරිද අපි පුරවැසියන් මේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් අපේ පුරවැසියෝ අපේ යහළුවෝ මගේ යහළුවෝ මේකෙන් ඝාතනය වුණා. ඒ නිසා අපි ඉල්ලනවා මේ සාක්ෂිකරුවන් ආරක්ෂා කරලා ඇත්ත දැනගෙන ඒක අධිකරණයට ඉදිරිපත් කරලා අධිකරණය හරහා ඒ අයට උපරිම දඬුවම් දෙන්නට ඕනේ. උපරිම දඬුවම් දෙන්නට ඕනේ. ඉතින් අමතරව අපි දන්නවා අර ශානි අබේසේකර අර්ථත් අතඩඟුවට අරන් තිනවා. මේක ඉස්සෙල්ලා අපි මේක ගැන කතා කරලා තිනවා. ඊයේ මම දැක්කා ආයෙත් මාධ්‍යයේ දැක්කා ජනතා නීතිඥ සංවිධානයේ නීතිඥ මහත්තයෙක් කතා කරනවා මාධ්‍යයේ. කතා කරලා එතුමා කියනවා බැංගුම් කරු අපරාධයේ සැකකරුවන් අගමැතිට නොකියා අතඩඟුවට ගත්තා. කවුද ගත්තේ? ශානි අබේසේකර. ඒක එදා අගමැති හැටියට හිටියේ අපේ අගමැති රනිල් වික්‍රමසිංහ. එතුමාවත් දන්නේ නැහැ බැඳුම් කරයට සම්බන්ධ ඒ ඒ පුද්ගලයන්. හරිද? ඒ කියන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් එකේ පුද්ගලයන් ප්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්ෂකතුමාලා ඒ දෙන්නව අත්අඩංගුවට ගන්නවා අගමැති නොකියට නොකියා ශානි අබේසේකර. අගමැති නොකියා ඇයි නැට කවුරු හරි කියන්න පුළුවන්? මොකද ජනාධිපති කොමිෂන් සභාවේ පෙන්වන්න හැදුවනේ අගමැතිත් සම්බන්ධයි කියලා. ඇයිතින් යාට නොකිය අත්අඩංගුවට ගත්ත කියලා සඳහන් කරනවා. ඊට පස්සේ තියෙනවා මාධ්‍ය තිබුණා මේ පිත්තල හන්දියේ අපේ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කරන්න හදපු අවස්ථාවේදී එතකොට ඒ විමර්ශනය කරන්නේ ශානි අබේසේකර කියලා.
හිටපු වත්මන් අගමැතිතුමත් විමර්ශන වලට උට බාර දීලා තියෙනවා. ඒ කියන්නේ ජාති ආගම් කුල ભેද පක්ෂ ભેද වලින් තොරව තමයි ඔහු ඔහුගේ ඒ විමර්ශන කටයුතු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ අයව ආරක්ෂා කළ යුතුයි. මොකද නැත්තම් මේ අයව ආරක්ෂා කළේ නැත්තම් හරිද අපිට හරියටම ඇත්ත දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ශානියා බේසේකරවත් ආරක්ෂා කරලා ඔහුවත් අපි ඉල්ලනවා ඉන්ද්‍රිපත් කරන්න උසාවියට ඉන්ද්‍රිපත් කරලා උසාවි මාර්ගයෙන් යන්න. ඒකෙන් පිට කරන්නට එපා. මේ ජනාධිපති කොමිෂන් සභාවල් දාලා ඌව හැම ජනාධිපති කෙනෙක්ම කරලා තියෙනවා. ජේආර් ජයවර්ධන කළා. එතකොට චන්ද්‍රිකා කුමාරතුංග කරලා තිනවා. මහින්ද රාජපක්ෂ කරලා තිනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේවා කරනවා. මොනවද මේ කොමිෂන් සභාවල් වලින් කරන්නේ? වැඩියෙන්ම කරන්නේ හරිද? දේශපාලන පරිගැණීම් තමයි වැඩියෙන්ම වෙන්නේ. කොමිෂන් සභාවල රාපොත්තු රාශියක්ම තියෙනවා. මේ අවුරුදු 40 තුලදී හරිද? විශාල ලෙස කොමිෂන් සභාවල රාපොත්තු ලියලා 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 දාලා තිනවා. ඒකට යහ යන්න ඕනේ. ඇත්තටම නීතිමය මාර්ගයෙන් තමයි ඒ ඒ පුද්ගලයන්ට දඬුවම් දෙන්නට ඕනේ. එක රටයි එක නීතියයි කියලා කිව්වේ ජනාධිපති. අපි ඔක්කොම දන්නවනේ එක රටයි නීති දෙකයි. ඒ නිසා තමයි අධිකාරණ මාර්ගවලට නොයා මේ කොමිෂන් සභාව හරහා දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්නේ. ඔතවාගේ जनाधिपति අනිත් කොමිෂන් සභාවල් තියෙන්නේ අපේ අධිකරණ ක්‍රමය කාර්යක්ෂම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේකට වග කියන්න ඕනේ මුළු ක්ෂේත්‍රෙම වග කියන්න ඕනේ. ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව වග කියන්නට ඕනේ, විනිසුරුවරු වග කියන්න ඕනේ, ඒ වගේම අපි රජයන් වග කියන්නට ඕනේ. අපි රජයන් වලට පුළුවන් සාමාන්‍යයෙන් මේ අධිකරණ ක්ෂේත්‍රයට අවශ්‍ය මුදල් වෙන් කරන්නට පුළුවන්. ඒක තමයි රජයට කරන්න පුළුවන් දේ. නමුත් ක්‍රම විදි හදාගන්නේ එක ඒ ක්ෂේත්‍රෙ ඉන්නේම හදන්න ඕනේ. අපි දන්නවා මේ එක රිසර්ච් එක තිබුණා සාමාන්‍ය නඩුවක් අහන්න ඇවරේජ් එක සාමාන්‍ය කාලය අවුරුදු 17 මාරයි. ඒ කියන්නේ පොලිසියට ඉදිරිපත් කරනවා, පොලිසිය ඉදිරිපත් කරනවා නඩුව, ඒක නඩුව අහනවා, ඒක තීරණය ගන්නවා, ඊට පස්සේ ඉපිල්ස් දෙකක් තිනවා නම් අභියාචනා ගාර්ය හරහා ශේෂ්ඨාධිකාරය හරහා එතන අවුරුදු 17 මාරක් විතර යනවා. ඒ කියන්නේ සමහර නඩුව අවුරුදු 10 න් ඉවරනවා, සමහර අවුරුදු 25ක් යනවා. ඉතින් ඕකේ තියෙන අඩුපාඩුව නිසා තමයි හුඟක් වෙලාවට මේ ඔය කොමිෂන් සභාවල් වගේ දේවල් ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම කොමිෂන් සභාවල් නෙමේ වැදගත්. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන එක විශේෂයෙන්ම අධිකරණයේ හරහා. දැන් මේ විශ්වවිද්‍යාල සංශෝධනයේ මේ ජනාධිපතිතුමාට උපරිම බලයක් දුන්නා. අධිකරණයේ යම් පත් කිරීම කරන්නත් දැන් බලේ හම්බෙලා තියෙනවා. මෙයා කරයි කියලා බලාපොරොත්තුවක් නැද්ද ඔබතුමාලට පොඩ්ඩක්වත්? ඔව්, ඉතින් දැන් ඉතින් 20 වෙනි සංශෝධනයේ ජනාධිපතිතුමාට බලය දීලා තියෙන්නේ. දැන් ජනාධිපතිතුමා තමයි වග කියන්න ඕනේ ඒකට. අපි 20 වෙනි සංශෝධනයේ කොහොමත් විරුද්ධයිනේ. විශේෂයෙන්ම ශේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් වැඩි කරන්න ඕනේ කියලා හරිද? එපීර් කෝට් එකටයි සුප්‍රීම් කෝට් එකටයි ඒක ගෙනාවේ පාර්ලිමේන්තුවේ ඕක අපි ඡන්දෙ දෙන්න යන්නේ ඉස්සලා කාර්ක සභා අවස්ථාවේදී තමයි ඔක ඉදිරිපත් කළේ. සාමාන්‍යයෙන් කාර්ක සභා අවස්ථාවේදී ඉදිරිපත් කර නොකළ යුතුයි මේ වගේ වැදගත් ප්‍රතිසංස්කරණ. මොකද ඒක බිල් එකක් වෙලා තියෙන වෙලාවේ තමයි ඒක අධිකරණයට ඉදිරිපත් කරන්නේ. ඒතර අධිකරණයේ අදහස් සේවා අවස්ථාවේදී ලබා ගන්නවා. මේකට අධිකරණයේ ශේෂ්ඨ අධිකරණයේ අදහස ලබා ගන්න බැරි වුණා. නමුත් මොනවද කළේ? අපි අධිකරණ ඇමතිතුමා යා මීට වැඩිය දැනගෙන ඉන්න එපානේ. අධිකරණ ඇමති වෙලා මේ රටේ හරි අධිකරණ ඇමතිතුමා ඒක ඉදිරිපත් කරලා ඒක තල්ලු කරලා දැම්මා. දැන් ජනාධිපතිතුමාට තනි බලයක් තියෙනවා. යාට ඕනේ කෙනෙක් ඔකට දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම දැන් ජනාධිපතිතුමාට තමයි වග කියන්න වෙන්නේ මේ අධිකරණේ තියෙන අඩුපාඩු වලටත්. දැන් ඊයේ පුවත්පතක් සඳහන් කරනවා මන්ත්‍රී දීපනා වැඩි කරන්න විපක්ෂයෙන් යෝජනා. ලැජ්ජා හිතෙන්නේ නැද්ද?
නෑ මං හිතන්නේ ඒ ඒ ඒ පුවත්පත වැරදි කියලා ප්‍රකාශ කරන්න ඕනේ මොකද්ද පුවත්පත මම දන්නේ නැහැ මොකද්ද පුවත්පත අරුණ ඒ පත්‍රය ඒ අරුණ පත්‍රයේ තියෙන පුවත්පතේ ඒක කොහොමද ගිහිල්ලා තියෙන්නේ මම දන්නේ නැහැ එහෙම එකක් නැහැ මොකද ඕක වැඩි කරනවා නම් ඒක සාකච්ඡා වෙනවා හැම පක්ෂයක් එක්කම සාකච්ඡා වෙලා තමයි ওই වගේ තීරණ ගන්නෙ ওই මේ වෙලාවේදී ඔහොම තීරණයක් ගන්න සමග ජන බලවේගයේ නම් එකඟ වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී මොකද මේක බොහොම අසීරු අවස්ථාවක් මුළු රටටම අර හුඟක් මිනිස්සුන්ට රැකියාවට යන්න බැරි වෙලා තියෙනවා රැකියාව තියෙන මිනිස්සුන්ට ඒ ලැබෙන දීමනාවල් ලැබිලා නැහැ සමහර අයගේ රැකියාවල් අහිමි වෙලා තියෙනවා ඉතින් අපි සංවේදීව ක්‍රියාත්මක කරන නිසා සමග ජන බලවේගයෙන් ඒකට කිසිම සහයක් ලැබෙන්නේ නැහැ කියලා මම සඳහන් කරනවා හරි සුබ උදෑසනක් පැතුමෙන්ම සමගි ජන බලවේගය වෙනුවෙන්